යිබවන් ඔ ස ව වාසනාවන්ත දවසක් වේවා කියලා ආදරෙන් ප්‍රාථනා කරනවා. දෙදස් විසිපහ වර්ෂය ෘෂ්බලක්න හිමියන්ට කොමද කියන්නයි මේ සූදානම දෙදස් විසි පහවර්ශය ගවුණු දෙදස් විසි අතර වර්ශයට වඩා ටිකක් වෙනස් වර්ෂයක් වෙනවා හතු තමයි ෘුෂ්බලක්නය ඔබ වෙනද වගේ විනෝදයෙන් සැහැලුවෙන් කාලය ගත කරන එක වෙනුවට කාරය බහුල වෙන්න තිෙනට කඩ වැඩ. හැබැයි මේ කාරය බවලවීම ඔබේ වාසනාවට එමනත ඔබේ දියූ නොට ඉහල් වෙනවා. ට වැඩිය දැන් ඔබ ිකක් උනන්දුවෙන් වැඩිටයුතු කරන වගේම වැඩි කටයුතු වලදී ටිකක් වෙහෙස වෙන්න සිද්ධේ. නමුත් අනතුරු බලාපොත්තුවෙන් කරනවාන යම් කටයුත්තක් එතනතුරු ඒ ලෙසම ලැබෙන්න්නේ ඉඩ තියෙනවා. එඒවගේම තමයි ඔබ බලාපොරොත්තු වෙන වෙහෙස්ස වෙන කටයුතු තරමක් බාධක මැදවුනත් ස්ට සිද්ධ වෙන්න මේ කාලයේ දෙදස් විසි පහවසර හොඳ කාලයක් වෙනවා. නමුත් ඔබේ ගුණධර්ම තරමක් දුරට පිරිහියන්න පුළුවන්. ඔබ තුළ තිබුණ මානුෂීය ගුණාංග ඔබ තුළ තිබුණු අවිහිංසාාව සත්වකරුණාව වගේ දේවල් ටිකක් අඩුවෙන්න පුළුවන්. හැකි රක්ෂාවල ඔබට හිතුවෙන් ඇති ගැටුළු මතුවෙන්නක් පුළුවන්කම නිසා. ඔබට මේ කාලේම මෙහෙම වෙනවාවෙන්න පුළුවන්. පිඩාකාරී බව වැඩිකම නිසා. ඔබට තරමක් තරහයෑම. පලි ැනීමේ චේතන ඇතිවීම මේ ෘෂබලක්න හිමියන්ට සාමානීින් ඇතිවන දවල්න මේ පලිගැනීම කරෝදේවරය ඔබේ පෘුෂම ලක් නහිමයන්ගේ ඇත්තේ මනහැ නමුත් මේ කාලෙ ටිකක් මේවට හිතයන්න පුළුවන්. ිත්ය කරන ගට් ටයුතුලදී ඔබට ටික් වෙහෙස මහන්සේ දැනනොවාගේම කලකිරීමට ලක්වෙන්න පුළුව. තමා බලාපොරොත්තු වෙන තරම් ප්‍රසාධයක් නොලබීම නිසාම කාලේදෝ බෙහිත කලකිරීමට වගේ හෝදෙකලා ප්‍රියකරන්නේ ඉඩ තියෙනවා. වෙන දවක්ගේ විනෝදෙන් සහැල්ුවෙන් නිදීම වෙනුවට ඔබ තනිව හුදෙකලාව කල්පනාවක නිරතවීම මනසට සුවයක් කියලා හිතෙන්න්න පුළුව. නිසා හිතවතුන්ගෙන් ඇත් වෙන්න සිද්ධවෙන ඔබට මේ කාලේ. බලාපොරොත්තු නොවුන දුර බැහර ගමන් වලට යන්න සිද්ධ වෙනවා. ස්ථානමාරුවක් සමහර විට ඇතිවෙන්නත් ඉඩ තියෙනවාගේම ප්‍රධානී එක්ක මාත්ත බේධ අරවුල් ඇතිකරගෙනයන්න ඉඩ තියෙනවා. ගෙදර දුොර පරිසරේ වෙන දට වැඩිය තරමක් පීඩාකාරී වෙනවා නමුත් ඔබ බොහුද්ධ කලාර වෙන්න තීරණය කොරොත් සමාජෙන්ටිකක් ඈත්ව ගත කරන්න තීරණය කරු මේක් තත්වයාඩු වෙලා ඉතට සහනයක් ඇතිවෙනවා. වරින්වර වාසනාගුණ මතු වෙනවා නමුත් ඒවට යම් කරදර ඇතිවෙනවා. මෙතෙක් අනුන්ගෙන් පිහිටක් බලාපොත්තු නොව නෝබට අනුන්ගේ පිහිට ඉල්ලන්න සිද්ධවෙනවා අයිතිමි කාලයේ තරමක් අවදානම් සහගත කාලයක් විදිස් ගමන්වලට සූදානම් වෙනුවන ඉතා මහොදැයි මොකද මේ අ අපල තත්ව විදෙස් ගමන්වල් දී අඩුෙන්න්න තියෙනෙදකඩ වැඩි නිසා. ඔබේ පියාඩ මේ කාලයේ තරමක් අපල කාලයක් නිසා, පයාා ගැස නීපතත්ත සම්බන්ධයෙන් වෙන දට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ හැබැයි ඔබ අධ්‍යපන කටයුතුල නිර්ත පුෘෂමලක්න හිමියෙක්නම් ඉතා මහොදයි ඔබට අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙනයන්න පුළුවන්කම තියෙනවා. පොළවාස්ත්‍රිත කටයුතුවලින් යම්යම් ලැබීම ඔබට ඇති වෙනවා නමුත්ඒ මට නීති ප්‍රශ්න හෝ වෙනත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. කෙේ ත් ප්‍රෂබ ලක්නය ඔබට මේ කාලය අධ්‍යාපන කටයුතුවලත් විවාහ මංගල කටයුතුවලටත් ඉතා හොඳ කාලයක් වෙනවා. සමහර විට ඔබට හොඳ සහකාරයක් සසාකාරීක් ලැබෙන්න්න තියෙනවා. හැබැයි ඔබ පවජීවිතය ගත කරන කෙනෙක් නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා මත බේදාරවුල් ගෙටු මැතිවෙන්නේඉඩකඩ තියෙන නිසා. නමු ඔබ විවාහපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම්. දායාද සහිත හොඳ විවාහයක් කරගන්න පුළුවන් වෙනවා තරුණෙක් නම්. සමහර විටෝඔබට ලැබෙන සහකාරය එතරම් පෙනු මාඩුෙනෙ පෙඩම නැති කෙනෙක් වන දායාද ධනවත් භාවය සහ ගුණවත්භාවය ඇතුළ තිබීම නිසා ඔබේ ජීවිතයම් දියුණුවක් ලබන්න ඉදතියෙනවා. ඔබ වැටි වැඩිහිටි රෘෂමලක් නෙහිමියෙක් නම් හිතාමත් ප්‍රවේශම්යියයුතුයි බෙල්ලෙන් ගුඩකොටස අස්සනීප සම්බන්න්නේය උගුර ඇස කණනාසය සම්බන්ධ, අසනීපතත්වෝ ඔබට ඇතිවෙන්න පුළුවන් වගේම උදරයෙන් පහළකොට ස අසනීප ඇතිවෙන්න පුළුවන්කම තියවා. එවගේම අනුන් නිසා පීඩාවට පත්වෙනවා අනුන්ගේ කටයුතු නිසා ඔබ කල කිරීමට පත්වෙනවා එනිසා වර්ෂම ලක්න හිමියන්ට ඉදිරිවර්ශය තමාම තනිවහු දෙකලාවදීම තමයි හොඳ කියලා මම යෝජනා කරන්නේ එහමයිටයොත් ඔබට දෙදස් විසි පහවර්ෂය ජයගන්න පුළුවන් වෙනවා ස්තුතියි රැඳී සිටියාට